හිතවත් සහෝදරනි, මේ දවස්වල වේගෙන් පැතිර යන කතාවක් තියෙනවා. ඒක තමයි සීමන් රිටෙන්ෂන්. ඒ කියන්නේ පුරුෂයෙක්ගේ තියෙන ශුක්‍රාණු පිට නොකර දීර්ඝකාලීනව තබාගත්ත තමන් සමග ඒ පුද්ගලයාගේ පුරුෂ ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ යාගේ අර අපි කියන්නේ පිරිමිකම පිළිබඳ තියෙන විවිධ ආකාර ලක්ෂණයන් ඉස්මතු වෙලා තියෙනවා. ඒ වගේම එදිනෙදා ජීවිතේ බොහොම ශක්ති සම්පන්නව බොහොම මානසික ශක්තියකින් යුතුව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් කියන මතවාදය සහ හොඳ මානසික මේ ඒකාග්‍රතාවයකින් යුතුව කටයුතු කිරීමට හැකියාව තියෙනවා කියන දේ සෞරදීනේ සමාජගත වෙලා වේගෙන් පැතිරලා යන මතයක්. මගේ චැනල් එකේ ගොඩාක් දෙනෙක් මට මේක ආපු දෙයක්. මම මේක ඔකෙච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි සෞරදීනේ සිද්ධිය කියන්නේ දැන් ගිය මාසයේ මට මේ කීප දිනෙක්ම කතා කර කර කියනවා මේ කාරණාව දැන් ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ගන්න. මට පේන්නේ යම්කිසි පුද්ගලයෙක් මේක සමාජගත කිරීම සඳහා උත්සාහ කරනවා. ඒ ස්පිරිචුවල් කියන්නේ එහෙම නැත්නම් ඒ අධ්‍යාත්මික ගුරු කෙනෙක්ගේ ස්වරූපයකින් සෞරදීනේ ගොඩාක් දෙනෙක් මේක කතා කරලා කියනවා සහ මේක ඒගොල්ලන්ට බොහොම ප්‍රතිඵලදායක කියන බව තමයි ඉදිරිපත් කරන්නේ. මම ඉතින් හිතුවා මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කියලා. ඉතින් සෞරදීනේ අන්න ඒ අධ්‍යයනය මේ විද්‍යාත්මකව මොනවද මේ සීමන් රිටෙන්ෂන් ගැන තියෙන අදහස කියන කාරණා ඔබ හමු අරගෙන එන්න තමයි අද මේ වීඩියෝ එක ඩෙඩිකේට් කරන්නේ. සෞරදීනේ මම ගුරුවරේ, විශේෂයෙන්ම අපේ තරුණ පරපුරට තියෙන ගැටලු සහ ඒගොල්ලෝ මුහුණ දෙන අභියෝග පිළිබඳ කතා කිරීමේ යුතුකමක් සහ වක්කීමක් තියෙන බව මට දකින හින්දා සහ ඒකට විද්‍යාත්මක ෆ්‍රේම්වර්ක් එකක් ගේන්න ඕන කියලා මට නිතරම හිතෙන හින්දා අද මේ ගැන කතා කරන්න අවශ්‍යයි කියලා හිතුණා. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිර යාම සමාජය තුළ අතිශය වැදගත්. අපි රටක් විදිහට ඉස්සරහට යන්න දෙයක් දිහා විද්‍යාත්මක කොහොමද බලන්නේ, ඒකේ දත්ත සමගව මේ කාරණා අපි කතා බහ කරලා විග්‍රහ කර එන්නේ කොහොමද, හරි වැදගත්. සෞරදීනේ මේ වගේ සංකල්ප සමග අපි සමාජයේ බලගැන්වුවොත් අඩුම වශයෙන් 0.5% මට හිතනවා අපි අර බලාපොරොත්තු වෙන, අපි හැමෝම බලාපොරොත්තු වෙන ඒ ප්‍රගතිශීලී වෙනස තව අවුරුදු 20කින් 30කින් හරි අපිට රටක් විදිහට කරගන්න පුළුවන් වේවි. ඉතින් අද විශේෂයෙන්ම අපගේ පිරිමි සෞරද හිතවතුන් සඳහා මේ කටයුත්ත අපි අරගෙන ඉන්නේ. මම හිතනවා බොහෝ දිනෙට මේක වැදගත් වේවි කියලා. සෞරදින මේ කතාව ඉතා මූලික තැනකින් පටන් ගමු. මොකද්ද මේ ස්පර්ම් රිටෙන්ෂන් කියන්නේ? මොකද්ද ඒකේ පදනම? ඇයි ඒක ප්‍රැක්ටිස් කරන්න කියන අය මොකක් නිසාද එහෙම කියන්නේ කියන දේ තේරුම් ගන්න බලමු. සෞරදීනේ ස්පර්ම් කියලා කියන්නේ අපි දන්න ශුක්‍රාණු. එහෙම නැත්නම් පුරුෂ ප්‍රජනන ධාතු. දැන් ශුක්‍රාණු සහ ඩිම්බයක් එකතු වීමෙන් තමයි යුක්තාණුව හැදෙන්නේ. යුක්තාණුවෙන් තමයි අපි ගන්න ජීවයේ අඛණ්ඩතාවයට හරිය වැදගත් ජීවීන් කියන්නේ සතුන්ගේ අඛණ්ඩතාවය රැඳිලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම සතුන් විදියට අපෙන් 100%ක් අපි පටන් ගන්නකොට අපේ ජීවිතේ ශුක්‍රාණු වලින් තමයි හැදෙන්නේ. ඒක හරිය වැදගත් ජීවයේ අඛණ්ඩතාවය සඳහා. සෞරදීනේ හැබැයි තියෙන කාරණාව ජීවයේ අඛණ්ඩතාවය සඳහා ශුක්‍රාණු ඉන්ටර්කෝස් එකක් කරා, ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රජනන ක්‍රියාවලිය කරා හුමාරු විය යුතුයි. ඒක හරිය වැදගත්. එහෙම නැතුවත් ශුක්‍රාණු පිට වෙන්න පුළුවන් මැස්ට්‍රුබේෂන්. එහෙම නැත්නම් අපි කියන ස්වයං ඉන්ධන ක්‍රියාවලිය කරා වුණා. ඉතින් මේ තමයි ප්‍රධාන ආකාර දෙක. දැන් මේ ක්ලේම් එක මේ ස්පර්ම් රිටෙන්ෂන් කියන දේ මතවාදයේ ගොඩ නැගෙන සෞරදීනේ මෙන්න මේ පදනම තුලයි. කියන්නේ ශුක්‍රාණු කියන්නේ පුරුෂ ධාතු. එතකොට පුරුෂ ධාතු මේක පේනවා ගොඩක් වෙලාවට ඊස්ටර්න් එහෙම නැත්නම් පෙරදිග ආභාෂයක් සහිතව ගොඩ නැගුණු මතවාදයක් කියලා, විශේෂයෙන්ම Hindu සහ ඉන්දියානු සංස්කෘතික ආභාෂයක් මේට පැහැදිලිවම බලවත්ව තියෙන බව පේනවා. ඒ වගේම සෞරදීනේ චීනේ මේ පිළිබඳ ගොඩාක් කතා වෙන කාරණාවක්. ඒ කියන්නේ චීනේත් මේකට අපි කියන්නේ සාමාන්‍ය පෙරදිග මේ සංස්කෘතියේ සහ ඒ තියෙන දර්ශනයන්ගේ අනුභවයක් මේකට තියෙන බව. ඉතින් ලංකාවේ මේක මුල් බැසගෙන තියෙනවා. මම තව ටිකකින් ඩේටා කියන්නම් මේක පිළිබඳ. සෞරදීනේ මේකේ අදහස තමයි විශේෂම මැස්ටර්බේෂන් වගේ දෙයකින් ශුක්‍රාණු පිට කිරීමෙන් අපි කරන්නේ මහා විශාල බලගතු, ඒ කියන්නේ ජීවයක් හැදීම සඳහා ලුක් බලයක් වගේ තියෙන ඒ සෛල, ඒ පුරුෂ ධාතු අපි නිකම්ම අයින් කරලා දානවා. එතකොට මොකද වෙන්නේ? අපිට අපේ ශක්තිය, අපේ ශාරීරික ශක්තිය තමයි අයින් කරලා දාන්නේ. ඉතින් ඒක හරීම අපරාධයේ දෙයක් කියලා තමයි කියන්නේ. එහෙම නැතුව පුරුෂ ධාතු අපේ ශරීරය තුලම තබා ගැනීමෙන් ඒ ශක්තිය අපි ලබා ගන්න නිසා, අපේ ශක්තිය අපි තුල තියාගන්න නිසා, විශේෂම කායික ශක්තියේ වර්ධනයට.
ඒවගේම මානසික ශක්තිය වර්ධනයටත් මානසික ඒකාග්‍රතාවේ වර්ධනයට ඒවගේම ජීවිතයේ සාමාන්‍ය සම්බදතා ඒවගේම සාමාන්‍ය කටයුතු බොහොම ජවයකින් සහ උනන්දුවකින් කිරීමටත් හැකියාව ලැබෙනවා කියන එක තමයි ප්‍රධාන ක්ලේම් එක තියෙන සෞර්ථෙන. දැන් ඔය එන ඒ වගේම ගොඩනැගෙන කාරණා තමයි මැස්ටර්බේෂන් කියන එක අපි කියනවා මේ සබ්ස්ටෑන්ඩඩ් දෙයක් මිනිස්සුන්ට. ඒක එක එච්චරම සුදුසු දෙයක් නෙමෙයි, නිකන් අපරාධ දෙයක්. ඒක නිකන් මේ ඇක්ට් ඔෆ් ඩෙස්පරේෂන්. ඒ කියන්නේ නිකන් අපි නිකන් අපේ ජීවිතේ පෑ කළා දානවා, අපේ නිකන් අපතේ දානවා වගේ සංකල්පයක් ගොඩනැගලා තියෙනවා. ඉතින් මේකට යම්කිසි විද්‍යාත්මක උරුවක් දෙන්නත් උත්සාහ කරනවා ඒ කියන අය. ඒක තමයි ටෙස්ටොස්ටරෝන් කියන අපි දන්නවා පුරුෂ ප්‍රජනක හෝමෝනය දීර්ඝකාලීනව ඉහළ මට්ටමේ මේ තබා ගන්න පුළුවන් මේ ක්‍රමය තුලින්. ඒක නිසා තමයි මේ පුරුෂ මේ ශක්තිය තබා ගන්න පුළුවන් කියන කාරණාව මතුවෙන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් තමයි අද අපි සොයා බැලීම කරන්නේ. දැන් ලංකාවේ දත්ත ගත්තාම සෞර්ධින් සාමාන්‍යයෙන් පිරිමින්ගෙන් 70%කුත් ගැහණු උදවියගෙන් 105%කුත් ස්වයං විඳිනේ යෙදෙන බව සොයාගෙන තියෙනවා. මට දන්නවා දැන් විශේෂයෙන්ම අපේ ගැහණු පාර්ශවයේ සහ පිරිමි පාර්ශවයේ වුණත් මේ දත්ත පිළිබඳව යම්කිසි මේකක් තියෙනවා. මොකද මේක ඉදිරිපත් කිරීමත් ඒ වගේම මේ පිළිබඳ කතා කිරීමත් බොහොම සමාජය හරි අඩුයිනේ. ඉතින් 70%, 105%. ඒ වගේම සෞදීනේ පිරිමින්ගෙන් 70%කුත් ගැහණු උදවියගෙන් 85%කුත් හිතනවා මේ මැස්ටර්බේෂන් කියලා කියන්නේ ස්වයං විඳන ක්‍රියාවලිය කියලා කියන්නේ ශාරීරිකව මානසිකව සහ ඒ වගේම මේ කියන්නේ සම්බදතාව වශයෙන් ගත්තාම මහා විශාල ප්‍රශ්න ඇති කිරීමට මේක හේතු වෙනවා කියලා. ඒ කියන්නේ මැස්ටර්බේෂන් කියන එක මහා ප්‍රශ්නකාරී ලොකු ප්‍රශ්නයක් විදිහට තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම සෞර්ධනේ මේ මාන හරි මේක හරි සුවිශේෂ දෙයක්. 23%ක් අපේ සමාජයේ හිතනවා මේ මැස්ටර්බේෂන් එහෙම නැත්නම් ස්වයං විඳිනේ කිරීම මානසික පරිහානියට හේතු වෙනවා කියලා. සාමාන්‍ය ලංකාවේ දත්තේදී මෙහිම දිගුවක් තමයි ඒ මැස්ටර්බේෂන්. ඒ කියන්නේ පුරුෂ ධාතුන් මේ ඉවත්වීම ශරීරයෙන් ශරීර ශක්තියේ ඒ වගේම මානසික ශක්තියේ ඒ වගේම සම්බදතාවලට හානිදායක දෙයක් නම් එනයින් මේක අපි රඳවා ගත්තොත් ඒ ශක්තිය අපිට ලැබෙනවා කියන එක ගොඩ නැගීමට හොඳ වපසරියක් අපේ සමාජය තුළ ලැබිලා තියෙන බව හොඳට පැහැදිලිව පේනවා. ඉතින් සෞර්ධින් අපි දැන් ඔයව වැඩක් නැහැනේ, අපිට මිනිස්සු හිතනදී අපි ඕනේ විද්‍යාත්මක පදනමකින් මේ කාරණා පිළිබඳ තේරුම් ගැනීම. සෞර්ධින් සීමන් රිටෙන්ෂන් කියන්නේ එක පැත්තක්. සීමන් රිටෙන්ෂන් එකේ අනිත් පැත්තත් මහා බරපතල විදිහට සමාජය ගොඩ නැගිලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් පෝනෝග්‍රැෆි. අපි දන්නවා මේ අසභ්‍ය දර්ශන, අසභ්‍ය චිත්‍රපටි හැම තැනම ඕන කෙනෙක්ට දැන් ඇක්සස් කරන්න පුළුවන්. ඒක නිසා සමහර අයට සමහර පුද්ගලයන්ට දැන් මේක ගොඩාක් වෙලාට ඒගොල්ලෝ දවසකට කීප වතාවක් ඒ වගේම ඇබ්බැහියක් වීම වගේ මට්ටම් වලින් මේ මැස්ටර්බේෂන් වලට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔය පරීක්ෂණ වලත් හොයාගෙන තියෙන එකක් තමයි යුරෝපීය රටවල් වල පවා ඩිප්‍රෙෂන් එහෙම නැත්නම් විෂාදී මට්ටමක් තියෙන කෙනෙක් ඒ තමුන්ගේ ඒ තියෙන මානසික මට්ටම යම්කිසි ආකාරයකට සහනයක් ලබා දීම සඳහා මැස්ටර්බේෂන් එහෙම නැත්නම් ස්වයං විඳිනේ යොමු වෙනවා කියන එක. ඉතින් ලංකාවේත් ඒ මට්ටම එමම තියෙනවා කියලා එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඒ අය එහෙම යෙදෙන අය ගොඩක් වෙලාවට තමුන්ගේ මානසික මට්ටම තමුන් ගැන තියෙන අභිමානය ඒ වගේම තමුන්ගේ ශරීර ඒ තියෙන ශක්තිය හැම දේවල් ඒ වගේ මානසික ශක්තිය වගේ ගොඩාක් දේවල් ඒගොල්ලෝ රේට් කරන්නේ ඒගොල්ලෝ තේරුම් ගන්නේ බොහොම අඩු මට්ටමක තියනවා කියලා. ඉතින් ඒ ස්වරූපයක් තියෙනවා. ඉතින් මේ කාරණා දෙක හොඳට තේරුම් ගත්තාම පස්සේ අපිට ඊළඟට බලන්න පුළුවන් මේකේ තියෙන විද්‍යාත්මක පසුබිම. සහ මේක කොහොමද ඇත්ත දත්ත මත කොයි ආකාරයේ සොයා ගැනීමද මේක පිළිබඳ තියෙන්නේ කියන දේ. සෞර්ධින එහෙනම් අපි මුලින්ම බලමු මේ සංසර්ග ක්‍රියාවලිය. ඒ කියන්නේ ඉන්ටර්කෝස් කියන ක්‍රියාවලියත් මම අර කලින් කිව්වේ මැස්ටර්බේෂන්. ඒ කියන්නේ මේ ස්වයං විඳන ක්‍රියාවලියත් අතර තියෙන වෙනස විද්‍යාත්මක මේ ජෛව විද්‍යාත්මක කොහොම ශරීරයක් ඇතුලේ සිද්ධ වෙන්නේ කියන එක. මේක අපිට මයින්න පුළුවන් මේ දෙක දෙකක්ද නැත්නම් මේ දෙකේ තියෙන වෙනස්කමක් තියනවාද කියන අපිට මයින්න පුළුවන් සෞර්ධිනේ හෝමෝන මගින්. මේ සඳහා භාවිතා කරන වැදගත් හෝමෝනයක් තමයි අපි කියන මේ ප්‍රොලැක්ටින් කියන හෝමෝනය. ප්‍රොලැක්ටින් කියලා කියන්නේ ගොඩාක් ෆන්ක්ෂන්ස් තියෙන ප්‍රොලැක්ටින් වල හොඳ මේක තමයි. ඒ කියන්නේ මිල්ක් ප්‍රෝටීන් කියලා කියන්නේ අපි දන්නවා කිරි දෙන මව්වරුන්ගේ කිරි නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියාත්මක හෝමෝනයක්. අපේ ළමයින්ට ගොඩක් වැදගත් මේ කාරණා දැනගන්න එක.
ඒ වගේම ඒකේ තියෙනවා ලිංගික කාර්යය. ඒක තමයි විශේෂයෙන්ම මේ ලිංගික ක්‍රියාවකින් පස්සේ ඒ පුද්ගලයාගේට ලැබෙන සතුට, ඒ හැමෙන්න රිලැක්ස් එක, එහෙම නැත්නම් අර සුවදායක හැඟීම සහ ඒ ලිංගික උත්තේජනයේ අඩු කිරීම, යාමනය කිරීම. දැන් ලිංගික ක්‍රියාවකින් පස්සේ ආයේ ලිංගික ශක්තිය ඉහළ මට්ටමක තිබුණොත් ඒක එච්චර සුදුසු නෑ. ඒතර ප්‍රොලැක්ටින් සාමාන්‍ය ලිංගික ක්‍රියාවකින් පස්සේ ප්‍රමාණවත් වශයෙන් විශාල මේ ප්‍රමාණවත්ම වැඩියෙන් ශ්‍රාවය වෙනවා. එතකොට අර ලිංගික උත්තේජනයේ අඩුවීමක් ස්වරූපයක් තියෙනවා. සමහරවිට එන්නේ මැස්ටර්බේෂන් සහ ඉන්ටර්කෝස් අතර වෙනස අපිට ප්‍රොලැක්ටින් හෝමෝනය හරහා බලන්න පුළුවන්. නැවත නැවත කරන ලද පරීක්ෂණ මම උගලට චාට්ස් පෙන්වන්නම්. පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි ඉන්ටර්කෝස්, ඒ කියන්නේ ලිංගික සංසර්ග ක්‍රියාවලියකදී සෞර්ධිනී ප්‍රොලැක්ටින් හෝමෝනයේ වැඩිපුර ශ්‍රාවය වේ. හැබැයි ස්වයං විඳින ක්‍රියාවලියකදී ප්‍රොලැක්ටින් ශ්‍රාවය වීම අඩුයි. මේක පිරිමින්ටත් එහෙමයි, ගෑනු පාර්ශවයට මේ සේරම දත්ත මම පල්ලෙහා දාලා දෙන ඕගන කෙනට රිෆර් කරන්න පුළුවන්. එතකොට සෞද ඔන්න හොඳ ඔන්න බලන්න පළවෙනිම කාරණා මේක අපිට පුංචි අදහසක් එන එක තමයි සාමාන්‍ය සංසර්ග ක්‍රියාවලියක සාර්ථක සංසර්ග ක්‍රියාවලියකින් පස්සේ සෞද දෙන්නේ දීර්ඝකාලීනව පුද්ගලයෙක්ගේ තියෙන ඒ සෙක්ෂුවල් ඩිසයර් එක, එහෙම නැත්නම් නැවත ලිංගික ක්‍රියාවලියට තියෙන යොමු වීමට තියෙන අවශ්‍යතාවය ප්‍රොලැක්ටින් හෝමෝන එක වැඩිපුර ශ්‍රාවය කිරීම නිසා ඒක තියෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ මේ යොමු වීම අඩු වෙනවා. ඒ වගේ වඩා සුවදායක හැඟීමක්, වඩා වඩාත් ලිංගික තීව්‍ර වෙච්ච ලිංගික මේ තෘප්තියකට ප්‍රොලැක්ටින් අරගෙන එන්න පුළුවන්. හැබැයි මැස්ටර්බේෂන් වලින් එහෙම වෙන්නේ නැහැ. මැස්ටර්බේෂන් වල තියෙන ප්‍රොලැක්ටින් වැඩි වෙනවා, නමුත් වැඩි වෙන්නේ අර ඉන්ටර්කෝස් එකට සාපේක්ෂව අඩුයි. ඒක නිසා මොකද වෙන්නේ, සාමාන්‍ය පෙළඹවීම තමයි මේ පරීක්ෂණ වාර්තාවන් තියෙනවා. සාමාන්‍ය පෙළඹවීම තමයි මැස්ටර්බේෂන් එක කියන්නේ ස්වයං වින්දනය කිරීමේදී පුද්ගලයා නැවත නැවත වී කියන්නේ ළඟ ළඟ ස්වයං වින්දනය සඳහා යොමු වෙනවා කියන කාරණා. ඒක තමයි මේකේ පළවෙනි යතුර, මේ කාරණාව තේරුම් ගැනීම සඳහා. මේක සෞරදෙනි මේක පිළිබඳ ගොඩාක් පරීක්ෂණ කෙරලා තියෙනවා. ප්‍රධාන පරීක්ෂණ වාර්තා දෙකක් මම ඔයගලන්ට යොමු කරලා තියෙනවා. දැන් මේ යතුර දින වැදගත් දේ තමයි උන්ට බලන්න මේ දත්ත දිහා. දැන් ප්‍රොලැක්ටින් ප්‍රමාණය අඩු නම් මොකද වෙන්නේ, විශේෂයෙන්ම ලිංගික ක්‍රියාවලියට කලිනුත් ඒ වගේම ලිංගික ක්‍රියාවලියකදී වැඩිපුර ඒගොල්ලන්ගේ මේ ලිංගික මේ වලට යෙදවීම වැඩි. ඒ කියන්නේ මේක සෙවීමේ ස්වරූපේ වැඩි. ඒ වගේම පැහැදිලි දෙයක් තමයි ප්‍රොලැක්ටින් ප්‍රමාණය අඩු නම් ඒ ලිංගික ක්‍රියාවලිය කුඩා කාලයකින් අවසන් වෙන බව. තේරුණා නේද? එතකොට හොඳට මේක පැහැදිලි කරගන්න ඕනේ. විශේෂයෙන්ම මැස්ටර්බේෂන් වලට කෙනෙක් යොමු වෙනවා නම් ඒක නිතරම කිරීම සඳහා යම්කිසි මේ නැඹුරුතාවයක් ගොඩනැගෙන ස්වරූපයක් තියෙනවා. ඒ වගේම පැහැදිලිවම දත්ත පෙන්නලා දෙන දෙයක් තමයි ඉක්මනින් ඉක්මනින් ලිංගික ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ගොඩනැගෙන ශුක්‍රාණුවල තියෙන විවිධ ආකාරයේ අපිට ශුක්‍රාණුවල විවිධ පරාමිතීන් මයින්න පුළුවන්. ඒ තියෙන මේ වොලියුම් එක, එහෙම නැත්නම් මේ පරිමාව මයින්න පුළුවන්. ඊට පස්සේ ශුක්‍රාණු සාන්ද්‍රණය මයින්න පුළුවන්. ඒ වගේම ශුක්‍රාණු වලින් වේගෙන් ගමන් කරන ශුක්‍රාණු ප්‍රමාණය මයින්න, විවිධ ක්වොලිටි පැරමීටර්ස් මයින්න පුළුවන්. දැන් එහෙම ගත්තා චෞරදිනේ වේගෙන් ඉක්මනින් ඉක්මනින් ශුක්‍රාණු පිට කරන කෙනෙක්ගේ ශුක්‍රාණු වල ක්වොලිටි එක සාපේක්ෂ වශයෙන් දීර්ඝකාලීව ඉඳලා පිට කරන ශුක්‍රාණු වල තියෙන මේ ක්වොලිටි එකට වඩා ටිකක් යම්කිසි අඩු ස්වරූපයක් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ නැහැ ඒක ජනිතේ මේ බී කරන්න හැකියාවක් නැහැ කියලා. නමුත් විවිධ පරාමිතීන් වල යම්කිසි අඩුපා කියන්නේ මේ අඩු ස්වරූපයක් තියෙනවා. ඒක පැහැදිලිව මේ chart එක මම මේ සේරම දත්ත පල්ලෙහා දාලා තියෙනවා. ඉතින් සෞරදෙනි මෙන්න මේ කාරණාව මුලින්ම අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒ වගේම සෞරදෙනි මේකේ තව බොහොම වැදගත් කාරණාවක් තියෙනවා. මේක ඊළඟට මතු කරන්න. දැන් මේ බලන්න. දැන් මේ sperm retention වල මතවාදයේ ගොඩනැගෙන්නේ ශරීරයේ testosterone ප්‍රමාණය වැඩිපුර තබා ගන්න පුළුවන්. මේක ශුක්‍රාණු පිට නොකර තබා ගැනීමෙන් කියන මතවාදයේ මත. අපි ඒක පිළිබඳ දත්ත බලමු. සෞරදිනේ මේ බලන්න දින ගණනාව යම්කිසි පිරිමි පුද්ගලයන් රාශියක් ඇසුරෙන් කරන බඳ පරීක්ෂණවල පේන දෙයක් තමයි දීර්ඝකාලීනව, ඒ කියන්නේ දින 1ක් 2ක් 3ක් 4ක් 5ක් 6ක් 7ක් වගේ කාලයක් ශුක්‍රාණු පිට නොකර තබා ගනිමින් ඒ අයගේ ශරීරයේ මේ ලේවල තියෙන ටෙස්ටොස්ටරෝන් මට්ටම අපිට මයින්න පුළුවන්. බලන්න ඒ මයින කොට තියෙන ට්‍රෙන්ඩ් එක කොහොමද කියලා. ඕගලන්ට පේනවාද සාමාන්‍ය දින 4ක් වගේ වෙනකන් එක මට්ටමක ඉඳලා දින 4කින් පස්සේ වේගෙන්
වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය දින 7කට වගේ ගියාම මේක ලොකු පීක් එකක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙ පල්ලෙහාට බැහැින්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේක හැබැයි ඔන්න දැන් ඉන්ට්‍රස්ටින් දෙයක්. හැබැයි දින 7 ඉඳලා ඊළඟ තවත් දින 7ක් ඒ විදිහටම ශුක්‍රාණු පිට නොකර තබා ගත්තයි කියලා ඒ ඉහළ මට්ටමේම ටෙස්ටොස්ටරෝන් තියෙන්නේ නැහැ. ඒක පල්ලෙහාට බයිනෝ පල්ලෙහාට බැහැලා සාමාන්‍ය මට්ටමක රඳාපවතින වෙනවා. හැබැයි ඒ වෙනුවට දින 7කින් පස්සේ මේ මම පරීක්ෂණ වාර්ත දාලා දිනවා දින 7කින් පස්සේ මැස්ටර්බේෂන් වෙන්න පුළුවන් ඉන්ටර්කෝස් වෙන්න පුළුවන් යම්කිසි ආකාරයකින් ශුක්‍රාණු පිට කරොත් ඒ පුද්ගලයාගේ නැවත ටෙස්ටොස්ටරෝන් මට්ටම ආයේ දින 7කින් වැඩි වෙනවා. තේරුණා නේද? මේක හරි වැදගත් ෆයින්ඩින් එකක්. ඒ කියන්නේ සෞර්ධයනේ ඔන්න අපේ අර කියන මුල් ක්ලේම් එක. ඒ කියන්නේ ශුක්‍රාණු පිට නොකර තබා ගැනීමෙන් මේ පුරුෂ ශක්තිය වැඩි කරන්න පුළුවන් ටෙස්ටොස්ටරෝන් මට්ටම වැඩි කරන්න පුළුවන් කියන ක්ලේම් එක ඒක අර්ධ වශයෙන් තමයි නිවැරදි. ඒ කියන්නේ දීර්ඝ කාලීනව එහෙම තියාගත්තයි කියලා ටෙස්ටොස්ටරෝන් මට්ටම දිගටම ඉහළ ගිහිල්ලා තියෙන්නේ නැහැ. දින 7කට වගේ ආසන්න වෙන ප්‍රමාණයකද සෞරදින මේක වැඩි වෙනවා. වැඩි වෙලා නැවත අඩු වෙලා සාමාන්‍ය මට්ටමට එනවා. එතකොට මේකෙන් පැහැදිලි වෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් සතියකට වරක් වගේ මේ කියන්නේ දින 7කට වරක් වගේ නම් සාමාන්‍ය ශුක්‍රාණු පිටක්‍රීම ක්‍රියාවලිය ඒක ලිංගික කාර්යයක් හරි එහෙම නැත්නම් මැස්ටර්බේෂන් හරහරි වෙන්න පුළුවන් ලේවල තියෙන ටෙස්ටොස්ටරෝන් සාන්ද්‍රණය මධ්‍යනේ වශයෙන් වැඩි. තේරුණා නේද? අන්න ඒක තමයි තීරණ කරන්න ඕනේ. ඒ කියන්නේ දීර්ඝ කාලීනව නිකාගෙන මේක අල්ලගෙන හිටියයි කියලා ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය වැඩි වෙන ස්වරූපයක් අපිට මේ දත්ත වාර්තා මගින් දැන් මේව ලංකාවේ කරලා නැහැ මේ රිසර්ච්. ඒ වගේ මේ අඩු වැඩි වීම වෙන්න පුළුවන් මේ මතය. නමුත් සාමාන්‍යයෙන් අපිට තියෙන දත්ත අනුව අන්න ඒක තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. හැබැයි මේක හරි වැදගත් කාරණාවක් තියෙනවා අපි ගන්න ඕනේ. ඒක ඊළඟ දත්තය. ඒක තමයි සාමාන්‍යයෙන් ශුක්‍රාණු පිට නොකර තබාගත්තු කෙනෙක් අර වගේ සතියක කාලයක් වෙන්න නැත්නම් දීර්ඝ කාලයක් එයා මේ ඉන්ටර්කෝස් එක කරා යනකොට ඒ කියන්නේ ප්‍රජනන ක්‍රියාවලිය කරා යනකොට එයාගේ ටෙස්ටොස්ටරෝන් මට්ටම ඉහළ මට්ටමක තියෙනවා. එතකොට ඒ වගේම එයාට ඒ ලිංගික කාර්යතාවයකින් ලැබෙන ප්‍රබෝධයේ ඉහළ මට්ටමක තියෙනවා. තේරුණා නේද? අන්න ඒක හරි ඒක හරි සුවිශේෂ කාරණාවක්. ඒ වගේම මේ එතකොට සාමාන්‍ය වෙන අපිට මේකෙන් අපිට ගන්න පුළුවන් කාරණාව තමයි ස්පර්ම් රිටෙන්ෂන් කියන එක දීර්ඝකාලීනව අල්ලගෙන ඉන්න එක නෙමෙයි. නමුත් සාමාන්‍ය තියෙන දත්ත අනුව සතියකට වරක් ශුක්‍රාණු ස්වභාවික ආකාරයෙන් පිටකිරීම වැදගත් වෙනවා ඉහළ ටෙස්ටොස්ටරෝන් මට්ටමක පවත්වා ගැනීම සඳහා. හැබැයි සෞද මේ දත්ත වලින් කියන්නේ නැහැ ශුක්‍රාණු දවසකට වාරක් හරි දවස් දෙකකට වාරක් හරි ඒ වගේම මේ ළඟ පිටකිරීම නිසා ටෙස්ටොස්ටරෝන් අඩු වෙනවා කියලා. ඒකත් වැදගත්. මොකද ඒකත් එක ක්ලේම් එකක්නේ. ඒ කියනවා ටෙස්ටොස්ටරෝන් දැන් මේක නිතරම අපි සංවින්දනයේ හරහා ශුක්‍රාණු අයින් කරොත් මේ ටෙස්ටොස්ටරෝන් මට්ටම පල්ලෙහා බහිනවා. අන්න ඒ වගේ තත්ත්වයක් සාර්ථකයි අපිට විද්‍යාත්මකව පේන්න නැහැ. මේ දැනට කරන ලද පරීක්ෂණ වලින් මේක පිළිබඳව ගොඩාක් පරීක්ෂණ කරනවා. නමුත් දැනට කරන ලද පරීක්ෂණ වලින් සෞරදිනී අන්න එලෙස ස්වරූපයක් පේන්නේ නැහැ. සෞරදිනී අපි ඊළඟට බලමු දෙවෙනි ක්ලේම් එක ස්පර්ම් රිටෙන්ෂන් වල. ඒක තමයි ඉහළ ටෙස්ටොස්ටරෝන් මට්ටම හේතු වෙනවා ඉහළ ජීවන තත්ත්වයේ විශේෂයෙන් පිරිමි පුද්ගලයන්ගේ කියන දේ. අපි දැක පළවෙනි ක්ලේම් එක නම් ඉගෙන දිගටම දීර්ඝ කාලීනව ස්පර්ම් යවන්න නැතුව තබා ගැනීම වැදගත්. ඉහළ ටෙස්ටොස්ටරෝන් මට්ටම කියන එක ඒක භාගයක් තමයි. හරි. සෞදින අපි මුලින්ම බලමු මේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනේ මොනවටද වැදගත් වෙන්නේ. පළවෙනි දේ තමයි පිරිමියාගේ ලිංගික අවයව නිෂ්පාදනය කිරීම විශේෂයෙන්ම පේශි නිෂ්පාදනය කිරීම සඳහා පළවෙනි එක තමයි ප්‍රධානම කාර්යතාවය. ඊට පස්සේ secondary sexual characteristic කියන්නේ ද්විතීය ලිංගික ලක්ෂණ. මතකනේ මේ කාලේ ඉගෙන ගත්තා මේ කටහඬ ගැඹුරු වෙනවා, රෝම හට ගන්නවා, ඊට පස්සේ පේශි වර්ධනය සහ අස්තීන්ගේ මේ density එක ඝනත්වයේ වර්ධනය ඔය වගේ කාරණා වැදගත් වෙනවා. ඒ වගේම සෞර්ධයේ ටෙස්ටොස්ටරෝන් වල තව ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි libido. එහෙම නැත්නම් මේ අපි කියනවා ලිංගික ක්‍රියාවලියන් වලට මේ පිරිමින් යොමු කිරීමේ සහ ඒ තියෙන මේ කැමැත්ත පිළිබඳ යාමනයට හරි වැදගත් ටෙස්ටොස්ටරෝන්. ඉහළ ටෙස්ටොස්ටරෝන් මට්ටම තබා ගැනීම සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ලිංගික සම්බන්ධතාවවලදී ඉහළ ක්‍රියාකාරී මට්ටමක් වෙන බව පැහැදිලි වෙනවා. ඒ වගේම සෞර්ධයේ ඔය මූඩ් එක
ඊට පස්සේ එනර්ජි එක මොද්ගලයේගේ සාමාන්‍ය දෙයක් තමයි ඉහළ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් තිබීම කෙනෙක්ගේ මූඩ් එකටත් එයාගේ එයාට එදිනදා ජීවිතයේදී එයාට මේ එයාගේ තියෙන එනර්ජි එක එයාට දැනෙන ශක්තිය කායික සහ මානසික ශක්තිය පිළිබඳවත් හරි වැදගත්. ඒ වගේම අවසාන වශයෙන් ශුක්‍රාණු නිෂ්පාදනයටත් දැනට හොයාගෙන තියෙනවා ටෙස්ටොස්ටෙරෝන් වල වැදගත්කමක් තියෙනවා කියලා. ශාරීරික එනයින් ගත්තාම නැවත නැවත කරලා තියෙන පරීක්ෂණ වලින් පෙන්නලා තියෙන දෙයක් තමයි ඉහළ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් පවත්වා ගැනීම පුද්ගලයන්ගේ මසල් මාස් එක. ඒ කියන්නේ අර ද්විතීයික ලිංගික මේ ලක්ෂණ ඉහළ මට්ටමක තබා ගන්න හරි වැදගත්. ඉතින් එනයින් අර කියන පුරුෂ දැන් අර අපි සාමාන්‍ය පුරුෂත්වය කියන සංකල්පය ගොඩ නැගෙන්නේ ගොඩාක් ඒ වගේ ද්විතීයික ලක්ෂණ මත පදනම්බනේ. ඉතින් අන්න ඒ කාරණාව සත්‍ය ස්වරූපයක් තියෙනද උදාහරණයක් විදිහට ගත්තොත් පිරිමි අයට වේගෙන් ඒගොල්ලන්ගේ පේශි වර්ධනය කර ගැනීමට තියෙන හැකියාව හරියට කෝරිලේට් වෙනවා. හරියට කෝරිලේට් වෙනවා කියලා කියන්නේ මේ එකිනෙක සම්බන්ධයි ශරීරයේ ලේවල තියෙන ෆ්‍රී මේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමට. ඒක පැහැදිලිවම දෙන්නේ ගොඩාක් පරීක්ෂණ වලින් පෙන්නලා තියෙන දෙයක්. ඉතින් මේ පේශි වර්ධනය කියන එක ශරීරයෙන් පැහැදිලිවම තියෙන එකක් තමයි මිනිසුන්ගේ මහත් අපි කියන ස්ථූලතාවයට. ස්ථූලතාවයත් එක්ක ගොඩාක් මානසික සහ කායික ප්‍රශ්න එනවා. ඉතින් ඒ ප්‍රශ්න යාමනය කිරීමටත් ඉහළ ඒ වගේම ස්ථූලතාවය වගේ සංකල්ප ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ පර්සනැලිටි එකේම නැත්තම් පෞරුෂය සමගත් බැඳිලා තියෙනවා. ඒ වගේ පරීක්ෂණ තියෙනවා ගොඩක් ඒක ඒත්ස බැඳිලා තියෙනවා කියලා පැහැදිලි වෙනවා. ඉතින් සෞරදී එනයින් ගත්තාම ටෙස්ටොස්ටෙරෝන් මට්ටමත් සාමාන්‍ය ඕවරෝල් පුද්ගලයන්ගේ ද්විතීයික පුරුෂ ලක්ෂණ සමග එකිනෙක හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඉහළ මට්ටමක ටෙස්ටොස්ටෙරෝන් තබා ගැනීම ඉහළ කියන්නේ මේ ඇබ්නෝමල් නෙමෙයි. කියන්නේ විෂම මට්ටම් නෙමෙයි. සාමාන්‍ය හෙල්ති එහෙම නැත්තම් මට්ටමක පවත්වා ගැනීම හරි වැදගත්. ඒක එකක්. ඒ වගේම ශෞද්‍රින නැවත නැවත මා විශාල පරීක්ෂණ ගණනක් එකතු කරලා මම මේ පේපර්ස් පල්ලෙය දාලා තිනවා. ගොඩාක් පරීක්ෂණ පෙන්වා දෙන කාරණාවක් තමයි මේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පුද්ගලයන්ගේ මානසික ස්වභාවයත් කායික ස්වභාවයත් සහ ඒගොල්ලන්ගේ ක්වොලිටි එකත් ඒගොල්ලන්ගේ ජීවිත තත්ත්වයත් ශෞද්‍රින මේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම සමග බැඳිලා තියෙනවා කියන දේ. ඒක ඒ මේ පරීක්ෂණයෙන්නුත් පේනවා. ඒ වගේම ඊට හා බොහොම සමාන මෙන්න මේ පරීක්ෂණයදී ආ බලන්න කෙලින්ම බලලා තියෙනවා පුද්ගල පිරිමි අයගේ ක්වොලිටි ඔෆ් ලයිෆ් සහ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් තියෙන අතර තියෙන සම්බන්ධය. ඒගොල්ලන්ට දැනෙන ශක්තිය ඊට පස්සේ ඒගොල්ලන්ගේ සමාජීය ඒ වගේම පුද්ගලික කාරණාවලදී ඒගොල්ලන්ට තියෙන හැකියාව එහෙම නැත්නම් ඒවට තියෙන යෙදවීම වගේ කාරණාව ඊට පස්සේ මානසික ශක්තිය මේ වගේ කාරණා රාශියකට හොඳ සෞඛ්‍යමත් ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් පාත්වා. හැබැයි සහෝදරනේ එහෙම කිව්වට අපි තේරුම් ගන්න ඕනේ මේක සම්පූර්ණ සියලු ශේත්‍ර පුරුෂත්වය මත හැම සංකල්පයක්ම වහගෙන ඉන්න දෙයක් නෙමෙයි. ඉහළ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් තිබුණා කියලා හැමදේම මිනිස්යෙන්ගේ ක්‍රියාවලිය මානසික සහ ඒ බුද්ධිමය ක්‍රියාවලිය වර්ධනය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ඉහළ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් තිබුණා කියලා කොග්නිටිව් ෆන්ක්ෂන්ස් ඒ කියන්නේ බුද්ධිමය කාරණාවලට ඒකේ තියෙන බලපෑම අඩු හෝ ඒ තියෙන බලපෑම අඩු වැඩි වශයෙන් බොහොම මේ ඉන්සිග්නිෆිකන්ට් ඒ කියන්නේ හරි සුවිශේෂ නැහැ කියලා පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා. එතකොට ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පුද්ගලයන්ගේ කායික සහ මානසික යහ ජීවනයේ යහපැවැත්ම සඳහා බලපාන බව බොහොම පැහැදිලි. ඒ පිළිබඳ දත්ත පැහැදිලි වෙලා තියෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සෑම අංශයක් සඳහා එයාට ඒ තියෙන හැකියාව ඉහළ මට්ටම පවත්වා ගන්න පුළුවන් කියන කාරණා. එහෙනම් සහෝදරයනි මම මේ මුළු වීඩියෝ එකම ටග් ගාලා ඔයගලන්ට සමරයිස් කරලා කියන්නම්. ප්‍රධාන කාරණා හයක් අපිට මේ වීඩියෝ එක ඇතුලෙන් ගන්න පුළුවන්. අංක 1. මැස්ටර්බේෂන් සහ ඉන්ටර්කෝස් අතර ස්වභාවික සංසර්ගයත් ඒ වගේම ස්වයංවින්දනයත් අතර ගත්තාම ස්වයංවින්දනයෙන් පුද්ගලයෙක් ලබන සතුට ඒ කියන්නේ ඒකෙන් ලැබෙන තෘප්තිය අඩු ප්‍රමාණයක තියෙනවා. ඒක නිසා ස්වයංවින්දනය කරන අය නිතර නිතර ඒ සඳහා පෙළඹෙන ස්වරූපයක් තියෙනවා. එක අංක 1. අංක 2 තමයි ඒ අයගේ ලිංගික කාර්යයන් සඳහා ලොකු උනන්දුවක් විශේෂයෙන්ම ලිංගික කාර්යයට පෙරත් ඒ කාර්යය තුළදී තිබුණත් ඒ ලිංගික ක්‍රියාව මේ ඒ ලිංගික ක්‍රියාවෙන් සතුට වීම සඳහා තියෙන කාලය උන්ට ටිකක් අඩු වෙන ස්වරූපයක් තියෙනවා. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි රුධිරගත ටෙස්ටොස්ටෙරෝන් මට්ටමත් ශුක්‍රාණු පිටකිරීමේ කාලය අතර සම්බන්ධතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් දින 7කට වතාවක්
මේ ටෙස්ටොස්ටරෝන් මට්ටම ඉහළ යනවා, ඊට පස්සේ සාමාන්‍ය මට්ටමකට එනවා. ඒ කියන්නේ දින 7කට වතාවක් ලිංගික කර්තව්‍යයක යෙදීම තුළින් සාමාන්‍ය මධ්‍යන ඉහළ ටෙස්ටොස්ටරෝන් මට්ටම පවත්වා ගන්න පුළුවන් කියන දේ. ඒ කාරණාවත් හරි වැදගත්. හතරවෙනි කාරණාව තමයි මේම කාලයකට පස්සේ ශුක්‍රාණු පිට කරන අයගේ ඒ ලිංගික කර්තව්‍යයකදී ඒගොල්ලන්ට තියෙන සතුටේ ප්‍රමාණයත් වැඩි. ඒ වගේම ටෙස්ටොස්ටරෝන් මට්ටමත් ඉහළ මට්ටමක් ඒ ලිංගික කර්තව්‍යය තුළදී පවත්වා ගන්නවා කියන එක. ඒක හරි වැදගත්. පස්වෙනි කාරණාව මොකක්ද? ඉහළ ටෙස්ටොස්ටරෝන් මට්ටම රුධිරගත මිනිසුන්ගේ විශේෂයෙන් පිරිමි අයගේ ජීවන තත්ත්වය, ඊට පස්සේ ඒගොල්ලන්ගේ මානසික ස්වරූපයත්, කායික ශක්තියත්, ඒ වගේම ඕවරෝල් සමස්ත වශයෙන් ගත්තාම ජීවන තත්ත්වයේ තියෙන ස්වභාවයත් අතර සම්බන්ධතාවයක් පැහැදිලි කරලා තියෙනවා නැවත නැවත කරන ලද පරීක්ෂණ වලින්. පස්වෙනි කාරණා අවසාන සහ අවසාන කාරණාව තමයි සෞරදීනි. හැබැයි එහෙම වුණයි කියලා හැම ක්ෂේත්‍රයකටම පැතිරලා නැහැ. විශේෂයෙන්ම අපි ගත්ත කොග්නිටිව් ඩයිමෙන්ෂන්, එහෙම නැත්නම් බුද්ධිමය හැකියාව වශයෙන් ගත්තම අරට අපි කියනවා ඉහළ ෆෝකස් එකක් තියෙනවා. අන්න ඒ වගේ අදහස් ඉදිරිපත් කරනවානේ. ඒ වගේ කොග්නිටිව් ඩයිමෙන්ෂන් එක ගත්තාම සමහර කොග්නිටිව් ඒවට ඉහළ ටෙස්ටොස්ටරෝන් මට්ටමක් තියෙනවද නැද්ද කියන එක පිළිබඳ සිග්නිෆිකන්ස් එකක්, ඒක විශේෂ වැදගත්කමක් නැති බවයි පේන්නේ. ඉතින් සෞරදීනි, මෙන්න මේ විදිහට තමයි මේ විද්‍යාත්මක දත්ත දැනට තියෙන අපිට කාරණා පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මම හිතනවා, මං හිතන්නේ මේ කාරණා පිළිබඳ මීට එහා මේ මට්ටමෙන් කිසිම වීඩියෝ එකක් මං හිතන්නේ ලංකාවේ මේ වෙනකන් කරලා නැතුව ඇති. ඉතින් මම හිතනවා ගොඩක් දෙනෙට මේක වැදගත් වෙයි කියලා. ඉතින් නැවතත් අපි මේ වගේ මාතෘකාවකින් නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි අද මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.